අලුත් අඩුවෙන් කතා කරන දෙයක් ගැන තමයි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි වැව් මාළු ගැන. වැවේ කුඹුර ආශ්‍රිතව පවතින ජල ඉවුරවල සහ වෙලවල් ආශ්‍රිතව මේ මාළුන් විශේෂ ජීවත් වෙනවා. මොවුන් වැව් මාළු හෝ වෙල් මාළු ලෙසද හඳුන්වනවා. කුහුණෙස්සා, ලූලා, කණයා, කාවයියා, පෙතියා, හුංගා, අංගුට්ටා, වෙලිගොව්වා, කුරලියා, වලයා හා ආඳා එම මත්ස්‍ය විශේෂ අතුරින් කිහිපයක්. මොවුන් කුඩා කෘමීන් පණුවන් හා ශාක විශේෂත් ආහාරයට ගන්නවා. ඒ අතරින් අපි කොයි කවුරුත් දන්න කියන මාළු වර්ගයක් තමයි කොරලි. ඉතා හොඳ පෝෂණ ගුණයක් මේ මාළුවා සතුව පවතිනවා. ඒ නිසා කුඩා ළමුන්ට ඉතාමත් ගුණදායකයි. ප්‍රතිඔක්සිකාරකත් බහුල අඩංගු වන නිසා පිළිකා සෛල නැසීමේ විශේෂ ගුණයකුත් තියෙනවා. ලූලා වැව් මාළු අතරින් විශාලතම මත්ස්‍යයා තමයි ලූලා. මෙයා මිනිස් කකුලක් තරම් දිගයි. ඕනෑම රෝගියෙක්ට සුදුසු ආහාරයක් ලෙසත් ලබා දෙන්න පුළුවන්. මෙම මත්ස්‍යයාගේ මත් සහ බිත්තරත් ව්‍යංජන ලෙස පිළියෙල කර ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ කියන මාළු මිරිදිය මසුන් ලෙසද සලකනවා. දැනට මොවුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිසා මොවුන්ව සංරක්ෂණය කිරීම අපි කාගේත් වගකීමක්ද වෙනවා. මගුරා මාන්දම් රෝගීන්ට ප්‍රධානව භාවිතා කරයි. මොවුන්ගේ ඔළුව විවිධ ඖෂධ නිෂ්පාදනයන් සඳහාද භාවිතයට ගන්නවා. වලයා මෙ මාළු විශේෂයද රෝගීන්ට සුදුසු ආහාරයක් ලෙස නිර්දේශ කරන්නත් පුළුවන්. මත්ස්‍ය සම අවවේ වේලාගත් කළ බෙර වාදනයට අවශ්‍ය සමක් ලෙස බෙර නිෂ්පාදනය සඳහා යොදා ගන්නත් පුළුවන්. තවත් කොයි කවුරුත් දන්න මාළු වර්ගයක් තමයි කාවයියා. මේ මාළුවා මිනිස් අල්ලක් තරම් විශාලයි. පිලි පොතු තද කටු සහිත වරල් මේ මාළුවට පිහිටනවා. තොල් පැලියෙම දිවේ තුවාල ඇති අයට සුදුසු ආහාරයක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මේ මාළු වර්ග අල්ලන්නත් විවිධ ක්‍රම භාවිතා වෙනවා. දැල, කරක, බිලි වැල, කෙමන, ඉරටුව යන උපකරණ ඒ සඳහා යොදා ගන්නවා. තවත් මිරිදිය මස්සෙක් තමයි අපි කවුරුත් දන්න කණයා. බොර පැහැයක් ඇති මස්සෙක් ආහාර සඳහාත් භාවිතයට ගන්නවා. වියලි මාංශ ඉස්ත්‍රී රෝගයන් නිවාරණය කිරීමටත් භාවිතා වෙනවා. වෙලිගොව්වා මෙයා ටිකක් කහ පැහැයට හොරුයි. පොළවට ගෑවෙන පරිදි නිශ්චලව දියේ සිටිනවා. ශරීරයේ උෂ්ණගතිය නැති කරන්න වඩාත් සුදුසු ආහාරයක්. ඒ කියන්නේ ශරීරය සිසිල් කරනවා. කූනිසා කූනිසා ඉන්නේ වැව්වල පාසි ආශ්‍රිතව. එයා ඉතාමත් කුඩා මත්ස්‍ය විශේෂයක්. පාසි පිටින් අරගෙන තමයි අස්වැන්න රැස් කරන්නේ. උෂ්ණගතියකිනුත් යුක්ත වෙනවා. කූනිස්ස තෙම්පරාදු, කූනිස්ස සම්බෝලය ඉතාමත් රසවත් ආහාරයක්. මොවුන්ගේ මේ උෂ්ණගතිය නැති කිරීමට එම ආහාරවලට මුරුංගකුළ ටිකකුත් එක්කර ගන්න පුළුවන්. තවත් මාළුවෙක් තමයි ආඳා. නයාවැනි හැඩයකින් යුක්තයි. පිළි පොතු නැහැ. හම සංගීත භාණ්ඩ සෑදීමට යොදා ගන්නවා. අඩි දෙකක් තුනක් විතර දිගයි. කුරක්කම් පිටිවලට මිශ්‍ර කර සාදා ගන්නා රොටි කුඩා ළමුන්ට දීමින් ඔවුන්ගේ උෂ්ණ රෝග, මාන්දම් රෝග නාසනය කරන්නත් පුළුවන්. තවත් අපි ආහාරයට ගන්න මිරිදිය මස්සෙක් තමයි අංගුට්ටා. මෙයාටත් පිළිපොතු නැහැ. හිස දෙපසට විහිදලා
දිග තටු දෙකක් තියෙනවා. මේ මාංශ තරමක උෂ්ණ ගතියකින් යුක්තයි. ඉතින් මෙවැනි තවත් අලුත් වීඩියෝ නරඹන්න අපිව අදම subscribe කරන්න.